දැන් මේ සමාජයේ ඉන්නවා මේ කොටස් දෙකක් විඥානවාදීන් භෞතිකවාදීන් සමහර අය ඉන්නවා ඔය දෙකටම නැති අය භාගයක් විඥානවාදී භාගයක් භෞතිකවාදී එතකොට දැන් දෛවයේ දැන් දෛවයේ කොයි වගේ දෙයක්ද අර දෛවඥයේ එක රාජකුමාරයෙකුට කිව්වලු මේ අහවල් දවසේ එයා මැරෙනවා කියලා. මොකද එයා බලෙන්මයි අහගෙන තියෙන්නේ මම මැරෙන දවස පුළුවන් නම් කියන්න කියලා. ඊට පස්සේ රාජකුමාරයා ඇවල් කොයි විදිහටද මැරෙන්නේ? නයික් දෂ්ට කරලා මැරෙන. ඊට පස්සේ රාජකුමාරයා මේ දෛවඥාව බොරු කරන්න නැවක් හදාගෙන ලීයෙන් තමන්ගේ සහචරුත් එක්ක යනවා මූදට. යන්නේ කෑම බීම මදු පාන ඔක්කොමත් අරගෙන. මේ දෛවඥා කියපු වෙලා වෙනකන් ගණන් බලනවා. මුළු නැවම බලනවා මේ සර්පෙක් ඉන්නවද නැයක් ඉන්නවද කියලා. නැහැ. දැන් මේකට හොඳට මදු පානය කරලා අන්තිමට නැවට දාන අඟුරු කෑල්ලක් අරගෙන ලී තට්ටුවේ ඇඳලු නැයි නැයක් ඇඳලා දැන් හරියටම වෙලාව හරි දෛවඥයා මැරෙන වෙලාව වෙලාව කිට්ටු වෙනකොට උදම් මනන්න පටන් අරන් අර නයාගේ ඇඳ නයාගේ පෙනේට උඩ පැනලා පයින් ඇන්න කොහොම හරි නැවේ යකඩ එනයක් මතු වෙනවා නයාගේ පෙනේටින් කකුල එනෙනවා පිට ගස් මැදලා මැරෙනවා. ඉතින් මේවා අපි ඇස්පනා පිට දැකපු දේවල් නෙමෙයි. ඉතින් ආදරය හා සම්බන්ධනෙ බොහොම නෙමෙයි මේ දෛවයේ පිළිබඳව කියවෙනවා නේද? කොහේ සිට ඔබ පැමිණියේදු දෛවයේ රැඳුනුයේ අප්සරා මගේ ඉරබට තාරකා හෙමත් ගීත තිබෙනවා. ඊළඟට මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරට වැටුනේ මේ හැටි දුර පියමන් කරලා ඇයි මා ඔබ ළඟ නතර වුනේ. එහෙම ඉතින් දෛවය ගැන අපිට හරියටම ඔප්පු කරන්නට බැහැ. ඉතින් සුල්ලාරත මහත්තයා ඔය දෛවය ගැන අපූර්ව නිර්මාණයක් කරනවා. සමහරලාවට දැන් නිර්මාණ කියන්නේ පොදු අත්දැකීම් බවට පත් වෙන දේවල්. නම් පොදු අත්දැකීම් කරන්න කලින් ඒවයට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ඉතින් සුල්ලාරත් මහත්තයා විශ්වවිද්‍යාල සිස්සේක් හැටියට ඉන්නකොට මේ යම් දවසක මේ විශ්වවිද්‍යාල ළමයි කණ්ඩායමක් එකතු වෙලා ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනකොට මෙයාට මේ තමන්ට වඩා ඉහළ වසරේ ගෑනු ළමයෙක් එක්ක හිතවත්කමක් ඇති වෙනවා. මේ හිතවත්කම අන්තිමට ට්‍රිප් එකේ මැද හරියක් බවට පත් වෙනකොට ප්‍රේමයක් බවට පත් වෙනවා. දැන් මම මේ වගකීමෙන් කියන්නේ නැත්තම් එතුමන් මට හිට නඩු දානවානේ. ප්‍රේමයක් බවට පත් වෙනවා. ප්‍රේමයක් බවට පත් වෙනා මේ ගෑනු ළමයා මේ ගෑනු ළමයි හරි පුදුමයි. කොන්දේසියක් දානවා මේ මල්ලි පෙම්වතාට. මොකද්ද කොන්දේසිය? විශ්වවිද්‍යාලේ ඉන්නකන් අපි ආදරය කරමු. එතනින් පස්සේ බෑ. මම බඳින්න එක්කෙනෙක් ඉන්නවා ගමේ. මේ දෙමව්පියෝ කතා බහ කරලා එකිනෙදා කවදද විශ්වවිද්‍යාල ජීවිතේ ඉවර වෙන්නේ? එදාට මේ ප්‍රේමය ඉවරයි. මහා අමානුෂික කොන්දේසියා. නමුත් මහැදුරු සම්මානිත මහාචාර්ය සුනිලාරත්නයන් මේ කොන්දේසියට එකග වෙනවා. ඒ කොන්දේසිය සමහරලාවට එතුමන්ගේ ජීවිතයෙන් බලපාන්න ඇති. මොකද අදත් කසාද බැඳලා නැති නිසා. ඉතින් මේක කොහොමද පොදු බවට එතුමන්පත් කරන්නේ? දෛව යෝගීකින් නොයදු හමුනේ අප හමුනේ. දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ. දෛව යෝගයකින් නොවේ හමුනේ අප හමුනේ. දැන් අපි කියන්නේ මොන කෙහෙම් මනක්ද මේක? ඇයි දෛවය මෙහෙම දෙයක් දුන්නේ? ඊට පස්සේ කියනවා ඔයා මට ප්‍රේමේ හැම පැත්තම ඉගැන්නවා. සුන්දරත්වයත් ඉගැන්නවා. වේදනාවත් දුකත් ඉගැන්නවා. ඒ නිසා විටක ඔය හැම දෙකේම ටීචර් ඔයා. ඇදුරුතුමිය තමයි ඔබ. ඇදුරුතුමියයි ප්‍රේමේ ඔබ.
ඇදුරු තුමියයි යව්වනි. ඒ කියන්නේ තාරුණ්‍ය තුල මාව ජීවත් කරන්න සියලුම ගුරුහරුකම් දුන්නේ ඔබ. හැබැයි ඒ වගේම තමයි ශෝකේ හෘදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි. ඒ සියල්ල උගන්නලා මට විප්‍රයෝගය වෙන්වීමේ දුක කොයිතරම් බරපතලද, කොයිතරම් රිදෙනවාද, කොයිතරම් දැනෙනවාද කියලාත් ඔබ තමයි ඉගැන්වේ. ඒ වගේම අනන්නට මට ඉගැන්වේ ඔබ නේද? ඔබ කවදාවත් කියන්නේ මේ කඳුළු බිඳුව මගේ නෙමෙයි කියලා රත්න ශ්‍රීමත් කියලා තියෙන. ඒ වගේ අනන්නට මට ඉගැන්වේ ඔබ. හැබැයි ආදරේ සුන්දරත්වයේ ඉගැන්වේ ඔබ. නඳුන් උයනයි ස්නේහේ ඔබ. නන්දන උයන කියන්නේ සක්කරයාගේ උද්‍යානයේ මොනවද නැත්තේ? මෙහෙ නැති පරසතු මලුත්තේගේ පිපෙනු. ඒ වගේ තමයි ආදරේ නමතේ නඳුන් උයන මට තනලා දුන්නේ, ඉදි කරලා දුන්නේ, මවා දුන්නේ ඔබ. සඳුන් සිහිලයි ජීවිතේ. සඳුන් ගස් තියෙන හිමාලි සීතල සුවඳ හමන සාකයක්. අනේ සඳුන් සුවඳ වගේ මගේ ජීවිතය මන්ද මාරුතෙන් පිරිමැද්දී ඔබ. සුම්නසී ආනන්දී හසරැල් තරංගේ උල්පතයි. ඔබ මට වේදනාව දුන්න වගේම ආදරේ අයන්න ආයන්න අක්ෂරමාලාවම කියලා දුන්නා. එනිසා මම ඔබට වෛර කරන්නේ තාමත්. ආදරේ හිමි වුණත් අහිමි වුණා. තෙන්සුලරත්මාත්මයා ඒ තමන්ගේ දේ පෞද්ගලික බවට පත් කරනවා. වික්ටර් රත්නායකයන් සංගීතයෙන් සහ සුගායනයෙන් මේක වැළඳ ගන්නවා. ඒ වැළඳගත්ත නිසා දැන් අවුරුදු 40ක් 50ක් පරණ මේ ගීතය අපි දෙරණත් එක්ක වැළඳ ගන්නවා. මේ ගීතය බිහි වෙනකොට ඉපදිච්ච නැති තාරුණෙන් පිරි දරුවොත් මේ ගීතය වැළඳ ගන්නවා. ඒ නිසා අපි ඔක්කොම දෛවයෝගයකින් හමු වෙලා තවද හරි දෛවයෝගයකින් වෙන් වෙනවා.